ලෝබදේ මහ කිය වතන හොඳ හලද න ඒක නම මට ඕන ඔගලන්ගේ ජීවිත මට කියන්න මේ මොහොත ඔල්ලන්ට දුක් ඇතිවෙනවා නම් මොනව නිසා දුක් වෙන්නේ මොනව නිසා දුක් වෙන්නේ මොනවන ලබීමින්ද මොනවද බලාපොරොත්තු වෙන්නේ මන් දැන් කියන්න දුක් ඇති වෙන්නේ නැහැ මම කියන්නේ දුක ඇති වෙන විදිහ හොඳ දැන් ඔයාලු කියන්නේ මේ වැල්වට අරමන්නේ කෙලින් කියන්නේ නැනේ කතාව පියන්නේ දැන් ඔයාලගේ හිතේ අදහසක් තිබ්බද නැද්ද හාමුදුරුවෝ කිව්වා ටෙලිෆෝන් ඕෆ් කරගන්න පහල හොඳට බලන්න මම කියන්නේ හොඳේ මම දැන් ආපු නිසා කිව්වේ හරිද දැන් මේ ෆෝන් එක සද්ද වෙනකොට දැන් ෂණික හිතේ අදහසක් එනවද නැද්ද අහන්නේ නැණි කියන්නේ දේ ඒ මොහොත පින්වත්නි මෙච්චරලා අපි සුවදව කතා කරගෙන හිටපු එක ෂණිකව එක පාට සියුම් හෝ ගැටීමට ආව නේද දැම්මට හිතල කියන්න ඕගොල්ලන්ගේ හිතේ මෙච්චරලා තිබ්බ සතුට ෂණික නැති වුණේ මොකක් පදනම් වෙලාද ඔය ගැටුනේ මොකක් පදනම් කරගෙනද මොකද ශබ්ද ආයේ මොකෙන්ද මොකෙන්ද ෆෝන් එකෙන් පියවාදි ඕගොල්ලන්ගේ මුළු ජීවිතේම මේ මොහොතේ තිබ්බ සතුට එක ෂණිකව වෙනස් කරේ ආගෙන ෆෝන් කවලද නැද්ද පහලම කියන්නේ මම ඔන්න ඔය සරල උත්තරේ ගන්නයි ඕන්නේ මට. සිතුවිලි අරගයි මේකයි. ඊගොල්ලෝ වලට සිතුවිලි නිසා දුක් වෙනවා නම් මෙතන ෆෝන් එකක් වදින්න ඕනේ නැහැ. දැන් දුක් වෙද හැකි. ඒ වගේ දුක් වෙන කට්ටිය කොහෙද ඉන්නේ? කොලොන්නාවට කිට්ටුවෙන් ඒ හරි එකක් තියෙනවා. බලන්න, පියන්නේ මේ බාහිර ප්‍රත්‍ය නිසා ඔයගොල්ලන්ට දුක එන්නේ. ඒක තේරුණා නැද්ද? පියන්නේ හොඳට තේරුණා නම් මේ මොහොතේ මේ කැරගෙන ෆෑන් එකේ හුළඟේ වෙනස් වීම මත ඕගොල්ලන්ගේ දුක බිහි වෙන එක මේ ෆෑන් එකට දැන් පාලනය කරද හැකි නැද්ද මම සරල උදාහරණයක් කියනවා ඕගොල්ලෝ ගෙදර යනකොට ඕගොල්ලන්ගේ එක කුසින් ඔගේ කුසින් උපන් දරුවේ ඇවිල්ලා කුණු හරපෙන් බැන්නොත් එහෙම දුක වෙනවද නැද්ද දුක වෙනවද නැද්ද දුක වෙනව නේද එතකොට දැන් සිතුවිල්ලක් නිසා දුක ආවේ නැත්නම් කනට ඇහෙන්න අහගත්ත වදේ නිසාද නැද්ද ඔ සද්දයාවේ කාගෙන්ද කියලා මං අහන්නේ තමන්ගේ පුතා හෝ දුවගෙන් නේද සද්ද එන්නේ අන්තිමට බැලුවහම පින්වන්නේ තමන්ගේ වස්තු ද්‍රව්‍ය පුද්ගල දේපල කියන අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා යටත් පිරිසෙන් මොකද්ද තමන් උදේට බැසිකලි කෘත්‍ය කරන අර බැසිකලි වල නිසා තමන්ගේ ජීවිතයේ දුක ඉපදලා නැද්ද අයි පින්වන්නේ උදේට යනකොට හරියට බැසිකලි සුද්ධ කරලා නැත්නම් තරහ යනවද නැද්ද ඒ බැසිකලි වලට පුළුවන් වුණාද නැද්ද මනසින් උසස් කියලා හිතන් ඉන්න අපේ මනස පහත් කරන්න පැහැදිලිද කතාව මං කියන පහදද? පහද මං කියන එක. අපිට මේ සමස්ත ජීවිතයේ සියලු දුක ඇති වෙලා තියෙන්නේ අද අපි දන්න විදිහට බාහිර තියෙන ප්‍රත්‍ය පරිසරයේ උපනිශ්‍රිය නිසාද නැද්ද? ඒ කියන්නේ බාහිර දේවල් නිසාද නැද්ද? පහදද? දැන් පින්වන්දි කෙනෙක් කියයි නෑ හම්නේ බාහිර දේවල් නෙමෙයි. බාහිර දේවල් වලින් එන දේවල් නිසා කියලා. ඉතින් ආයි කෙරවල බලන්නකෝ ඒ. බාහිර දේවල් නිසාමනේ ඒකේ මොන හරි එන්නේ. පහදද? කෙරොල්ට කඩලා ගත්ත සැනින් අපිට අහුවෙනවද නැද්ද මේ ਬਾහිර තියෙන මොනවා හරි නිසා තමයි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ කියලා. පැහැදිලිද මං කියන කතාව? පැහැදිලිද? ඒක පැහැදිලිද? පැහැදිලි. හොඳට තේරුම් ගන්න පිගානේ අපිට සැප හෝ දුක කියන ඒ ඒ ඒ අන්ත දෙක අපේ ජීවිතයේ සැප හෝ දුකනේ තියෙන්නේ. පැහැදිලිද? සැප හෝ දුක කියන අන්ත දෙක නිසානේ අපේ ජීවිතේ ගෙවෙන්නේ. හොඳට බලන්න ජීවිතේ සැපක් හෝ දුකක් නිසානේ අපේ ජීවිතේ මෙච්චර කාලෙ ගෙවුණා නම් ගෙවිලා තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට අපි මෙච්චර කාලෙ හිතන් හිටියා මට ඕන හින්දා තමයි මේ ඔක්කොම වෙන්නේ කියන එක. නමුත් අන්තිමට බැලුවාම දැන් තේරෙන්නේ නැද්ද? මට සතුට හෝ දුක හෝ ඇවිල්ලා තියෙන්නේ මේ බාහිර දින දෙයක් නිසා කියලා. පැහැදිලිද? කියන්නේ බාහිර දෙයකට තමන්ගේ ජීවිතේ නතු වෙලා කියනවා කියන්නේ. ඒකට කියන්නේ වහල්කමද නිවහල්කමද? ඒකට කියන්නේ නිදහස් කියලාද හිරකාරයෙක් කියලාද? පැහැදිලි මං කියන්නේ. පියනි ඕගොල්ලෝ කරන ප්‍රතිපදාවකින් ඕගොල්ලන්ගේ බහල්කම ගෙවෙනවා නම් ඒකට කියන්නේ සාසනේ. ඕගොල්ලෝ කරන ප්‍රතිපදාවකින් ඕගොල්ලන්ගේ බහල්කම වැඩි වෙනවා නම් ඒකට කියන්නේ ඒකට කියන්නේ සාසනේ නෙමෙයි. පැහැදිලිද? ඒකට කියන්නේ අධර්මය. ධර්මය කියන එකේ අර්ථය ඕගොල්ලෝ වඩන ප්‍රතිපදාවකින් ඕගොල්ලන්ගේ බහල්කම ගෙවෙන යම් ක්‍රියාවලියක් නම් ඒකටයි ධර්මය කියලා කියන්නේ. බැලද කතාව. දැන් හොඳට බලන්න මේක. රෑට ගිහිලා නාට්‍යයක් බලලකින් සතුටක් ලැබෙනවනේ. ලැබෙනවා. ඔය සතුට ලැබෙන්නේ වහල්කමකින්ද නිවහල්කමකින්ද?
කියන්න කියන්න. වහල්කමකින්. එහෙනම් පින්වත්නි හොඳට තේරුම් ගන්න. දැන් මම කිව්ව හින්දා මේ ප්‍රතිපදා ජීවිතය වෙනස් කරන්න ඕනේ නැහැ. මම කියවන හිතලා බලන්න. කෙනෙක් තමන්ගේ ජීවිතයේ සතුට සුවපත් භාවය පතාගෙන ටීවී එකේ තියෙන රූප බලන්න ඕනේ කියලා හිතන් ඉන්නව නම් එයාගේ ඒ වඩන ප්‍රතිපදාවෙන් එන්න එන්න වහල්කම වැඩි වෙනවද? වහල්කම අඩු වෙනවද? ඉතින් එහෙනම් ටීවී බලන්න තව දිගට. නෑ මම මේකේ බලන්න එපා කියලා නෙමෙයි. පැහැදිලි. ඒක නෙවෙයි මම කියන්නේ. කියන්නේ මම අහන්නේ මේකයි. ආයි ගන්න. කෙනෙක්ට බයිනකොට මගේ හිතට සතුටක් වෙනවද නැද්ද? යන්තම් මම මේකට බැන්නා. දැන් මගේ තත්ත්වේ හරි. හොඳට බලන්න මම බයින්නේ තව කෙනෙක්ට නේද? ඒ කෙනා බැනුම අහන්න ඕනේ නේද මගේ හිත සතුටු වෙන්න? ඒ කියන්නේ අරයා මගේ බැනුම අහගන්නවා කියන එක මත නේද මට සතුටු වෙන්නේ? එතකොට පින්වත්නි මම බැලලා තියෙන්නේ අරයට වහලෙක් වෙලාද නැද්ද? පහල මං කියන්නේ. ඔගොල්ලෝ හොඳට බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ අපි දැන් නිකම්ම කොහොම මෙහෙම එකක් දැන් හැමෝම සුදු දඟ ඉන්නවනේ. මං කවරේ චූටි දරුවෙට මං කියනවා ඔන්න අර පිටිපස්සෙ ඉන්න හොඳ මඩවලක් හොඳට අතින් තද කරගෙන ඇවිල්ලා ඔන්න ඔය නැන්දා හරි ආච්චි අම්මා හරි අල්ලන්න කියලා. කට්ටිය දුවයි දැන් වටේ. ඇයි ඒ? ඇයි මගේ ඇඳුමේ මඩ ගාන්න එන්නේ? පින්වත්නි අහක යන රෙදි කෑල්ලක් ඕගොල්ලන්ගේ මුළු ශරීරයේ මෙහෙම දුවවද නැද්ද දැන්? දැන් ඔන්න දෙන්නේ නැද්ද? රුපියල් 150ක් 200ක් රුපියල් 5000ක් විතර වටන එකක් කියලා කියමු ගඳන් ඉන්නේ. ඒ රුපියල් 5000ට පුළුවන් වුණා කියලා ඒ රුපියල් 5000ට පුළුවන් වුණා නේද? මනසින් උසස් මනුස්සයෙක් වෙහෙම දුවවන්න. ඒකේ අර්ථය මොකද්ද? අහක යන රෙදි පඩංගුකට පුළුවන් නේද මගේ ජීවිතේ සපහෝදුව ගෙනල්ලා දෙන්නද? පුළුවන් නේද? පියවනි හොඳට තේරුම් ගන්න උහි ගන්න කරන්නේ තෝ නෙමෙයි නේද? යදලා යදලා තමන්ගේ ජීවිතේම බාහිර මිනිසුන්ට උකස් තියලා වගේ හිඟන්න නම් බාහිර මිනිසුන්ට ජීවිතේ උකස් කරලා තිනේ අපි. මල් පෝච්චියට මිදුලට ගේට්ටුවට ඔය ඔක්කොට අපි ජීවිත උගසලා තියෙන නේද? නේද? ඉතින් ඔයාලා හොඳට විවෘත හිතලා බලන්න. ඔක හිතලා යම් දවසක අර්ථයක් තේරෙනවා තේරෙයි. කරපු දෙයක් නෑ අතන කියලා හන්දියට මේ. දැන් මං කියෙමින් ආවේ ඒක නෙමෙයි. අපේ තියෙන මෝඩ අදහස ඕක තමයි. බලන්න. බලන්න මං කියන එක. මං අර ඉස්සෙල්ලා කිව්ව නේද මේ කිසිම දෙයක් වසඟයේ තුල ආධිපත්‍යයේ පවත්වන්න බෑ කියන එක තේරුම් ගත්තාම තමන්ට ජීවිතේ යහපත්ව ඉන්න පුළුවන් කියන එක. මං ඉස්සෙල්ලා මුලින්ම කිව්ව පටන් ගද්දි මම කිව්වේ මුල් ටික. කියන්නේ දැන් හිතර බලන්න මම කිව්ව එකේ අඩුපාඩුවක් තියෙනවා. මං ඒක කිව්ව එක නිවැරදි නෙමෙයි කියලා. මේ කිසිම දෙයක් මට ඕන විදිහට පවත්වන්න බෑ නේ කියලා හිතන්නේ මේ දේවල් මත මගේ ජීවිතේ පදනම් කරගෙනද නැද්ද? ඒ කියන්නේ මොකද්ද? වසඟේ නැත්තේ මොනවද? බාහිර දේවල් නේද? එතකොට වසඟේ නැහැ කියන එක මට වඩන්න පුළුවන් වෙලා තියෙන්නේ ආයි බාහිර දේවල් මත මගේ හිත තිබ්බ නිසාද නැද්ද? මං ඒකයි කිව්වේ මං ඒ ප්‍රතිපදාව නිවන නෙමෙයි. නිවනට උපනිශ්‍රය එකක්. පැහැදද? දැන් තේරෙන්න නැති මිනිස්සු? පැහැදද? දැන් අපි යන් හරි පැත්තට. දැන් බලන්න මේක. අපි හිතන් ඉන්නේ පින්වත්නි මේ තියෙන ෆෑන් එක, මේ තියෙන බිම, මේ තියෙන ටයිල්, මේ තියෙන මොන මොන හරි නිසා මගේ ජීවිතේ සැපසු වෙනවා කියලානේ. ඒක තමයි අපේ ස්වභාවය. ඒ නිසා අපි මොකද්ද කරන්න හදන්නේ? පුළුවන් විදියට ඇලීම ගැටීම අඩු කරගන්න අපි මොන මොන හරි කරනවා. ඒක මොකද කරන්නේ? බුදුහාමුදුරන්ගේ ගුණ වඩනවා, මෛත්‍රිය කරනවා, සිල් රකින්නවා, දන් දෙනවා, ඔය ඔක්කොම ටික කරනවා. ඔගොල්ලන්ට දැන් තේරෙන්නේ නැද්ද? මම කිව්වේ සිල් රකින්නවා කියන එකෙන් කවදාවත් සීලයක් පිටින් නැත්තේ ඇයි? අපිට සිල් රකින්න වෙලා තියෙන පිවන්දි බාහිරින් එන කරදර මැඩල ගන්න පුළුවන් හින්දා නේද ඒකෙන්? බාහිරින් කරදර එනකොට මගේ හිත වික්ෂිප්ත වෙන නිසා නේද මට සිල් රකින්න උනේ? ඒ කියන්නේ මගේ සීලය මම රකින්න සීලය වහල්කමක් තුල නේද රකින්නේ? ඒකයි පින්වන්දි මම කිව්වේ රකින්න සීලකින් වහල්කම ඉවර වෙන්නේ නැහැ බින්දුවටම. වහල්කම හැබැයි අඩු කරගන්න ප්‍රතිවදාවක් එනවා. පැහැදිලිද? එහෙනම් ඕගොල්ලෝ දැන් මේක අහගත්තට පස්සේ දැන් සීල ටික නොරකින්න දෝනේ. නෑ තේරුණා නම් වහල් කියලා කලින්ට වඩා හොඳ සීල ටික රකින්න ඕනේ. දැන් දන්නවා මනස සීල ටික රකින්නේ සීල් රැක්කම නිවන් ලැබෙන නිසා නෙමෙයි. සිල් රකින්නවා කියන එකෙන් උපනිශ්‍රයක් හැදෙනවා අර නිදහස් බවට. පැහැදිලිද? පැහැදිලිද? කියන්නේ දැන් බලන්න මම කියන්න යන කාරණාව. දැන් හොඳට මේක තේරුම් ගන්න ඕනේ හොඳේ. අපිට අද හිතෙන්නෙම මේ සියලු දුක් දොම්නස් එන්නේ නැන්ද මට බැන්නොත්. අයියා මට ගැහුවොත්. ඔහොමනේ. ඒ කියන්නේ නැන්ද අයියා අක්කා මාමා නංගි මල්ලි අසූචි මලමුත්‍ර ඔය කියන සියලු දේවල් මත මගේ හිතේ චංචලකම එහෙම වෙනවද නැද්ද? වෙනව නේද? ඒ හින්දානේ අපි බාහිර පරිසරයේ පුළුවන් තරම් කන්ට්‍රෝල් එකේ තියාගන්න දන්නේ.
හොද බාහිර පරිසරයේ කන්ට්‍රෝල් නම් මට පොඩ්ඩක් සැනසීමෙන් ඉන්න පුළුවන්. හැබැයි මම ඒක තේරුන්නේ නැද්ද? බාහිර පරිසරය කන්ට්‍රෝල් කරගෙන ඉන්න වෙනවා කියන එක. එනේ පාලනයක් තුල මට තියන්න වෙනවා කියලා හැමතිස්සෙම. බාහිර පරිසරය නිශ්චල වුණාම මගේ හිත නිශ්චල වෙනවා තමයි. ඒකේ දෝෂයක් නැහැ. හැබැයි බාහිර පරිසරයේ ස්වභාවය මොකද්ද? නිශ්චලකමද චංචලකමද? චංචල පරිසරයක් નિરાයාසයෙන් නිශ්චල වෙනවද? නිශ්චල කරන්න වෙනවද? කොච්චර කල් පුළුවන්ද නිශ්චල කරන් ඉන්න? තමන්ට හයිය තියෙන තාක් විතරයි. හයිය නැති වෙච්ච සැනින් ආහිත කම්පණ වෙනවා. ඒකයි ඉඳන් කිව්වනේ සමහරලාට වෙන්නේ මාස ගාණක් මදුරුවෙක් මරලවත් නැහැ. හයිය වෙච්ච සැනින් මදුරුව 10කට විතර වැඩි දීලා. ඒකයි කිව්වනේ රකින්න සීලේ තියෙන අඩුපාඩුව. ප්‍රඥාවන්තයා සීල් ටික රකින්නේ ඒක තුලින් නිවන් ගන්න නෙමෙයි. එයා සීල් ටික රකින්නේ ඇයි? මීට එහා දෙයක් තියෙනවා. ඒක හොයාගන්න මගේ හිත චංචලකම අඩු කරගන්න ඕනේ කියන එක දන්න නිසා. පැහැද මං කියන්නේ? හරි. දැන් බලන්න මේක. අපි හිතන් ඉන්නෙම මේ බාහිර වස්තු ද්‍රව්‍ය දේපල මිනිස්සු සත්තු බල්ලෝ හරක් මොනෝ හරි නිසා තමයි මට දුක එනවා නම් ආවේ කියලා. ඒක හරි නේද? ඒක හරි නේද? ඒක පැහැදිලිද? ඒක පැහැදිලි. කොහෙන්ද මම මේ දැන් අහන ප්‍රශ්නට හරියට උත්තරේ ඕනේ හොඳේ? එතකොට ඕගලන්ට අනුමානට හරි තේරෙයි මේකේ අවුලක් තියෙනවා කියන එක. පැහැද? හොඳට බලන්න පින්වත්නි ඕගල හොඳට දැන් විතර බලන්න. බාහිර ප්‍රත්‍ය නිසා මගේ හිත බාහිර වහල්කම තියෙන තාක් කවදාවත් මගේ හිත ඇත්තටම නිශ්චල කරගන්න පුළුවන් වෙයිද? බෑ. ඇයි ඒ? බාහිර වෙනස් වෙච්ච සැනින් මං කොච්චර නිශ්චල වුණත් මවට අගල් හෙලිනවා. පැහැද? පින්වත්නි මේකෙන් අර්ථයක් එන්නද ඕගලන්ට? බාහිරත් එක්ක තියෙන වහල්කම ගලවන මට්ටමේ ප්‍රතිපදාවක් තමයි හොයන්න ඕනේ කියන එක. එදාට බාහිර කොහොම වෙනස් වුණත් හිත හොල්ලන්නේ නෑනේ. මේ හිත හොල්ලන්න බැරුව යනවා. එදාට අකම්පිතයි කියලා කියන්න පුළුවන්. පැහැදිලිද?